සමහර කණ්ඩායම්වල පන්දුයවන්න ඉන්නවා. එයාලා පන්දුයින් විතරක් නෙමෙයි පිටතින් තමන්ගේ වගකීම ඉටු කරනවා. තුන්වෙනි ක්‍රීඩකයෝ විදිහට ලොකු නමක් දිනාගත්තේ නැතත් කණ්ඩායම අසරණ වුණු වෙලාවක පිටතින් තමන්ගේ වැඩ පෙන්වන ප්‍රතිකරුවෝ ඉන්න වார்த்தාවක් ගැන තමයි මේ කතා කරන්නේ. මේ වார்த்தාව ගැන කතා කරන්න හිතුවේ සිම්බාබ්වේ කණ්ඩායමයි දකුණු අප්‍රිකා කණ්ඩායමයි අතරේ දෙවෙනි එක්දින තරගයේ ඩෙල් ස්ටේන් පෙන්නපු හපංකමක් නිසා. මේ තරගයේ ස්ටේන් ලකුණු 60ක් ලබා ගන්න සමත් වුණා. ස්ටේන් මේ අර්ධ ශතකයේ ලබා ගන්නේ දකුණු අප්‍රිකාව ලකුණු 101කට කඩලු 7ක් දැවි ගිහින් තියෙන මොහොතක පිටියට ඇවිත්. මේ තරගයේ ස්ටේන් ලබා ගන්නේ තමන්ගේ පළවෙනි අර්ධ ශතකය. තමන්ගේ 117 වෙනි තරගයේදී තමයි ස්ටේන් මේ විදිහට අර්ධ ශතකයක් ගන්නෙ. තමන්ගේ පළවෙනි අර්ධ ශතකය ලබා ගන්න වැඩිම එක්දින තරග ප්‍රමාණයකට ක්‍රීඩා කළ ක්‍රීඩකයෝ අතරේ 4 වෙනි තැනට එන්නත් ස්ටේන් මේ දක්ෂතාවයක සමත් වුණා. අපි බලමු ස්ටේන්ට වැඩි එක්දින තරග ප්‍රමාණයකට ක්‍රීඩා කරලා තමන්ගේ පළවෙනි අර්ධ ශතකය ගත්ත ප්‍රතිකරුව කවුද කියලා. මේ වார்த்தාවේ 3 වෙනි තැන ඉන්නේ බංග්ලාදේශ දඟපන් දියවන්නෙක් විදිහට කාලයක් බංග්ලාදේශ කණ්ඩායමේ ස්ථිර සමාජිකයෙකුණු අබ්දුල් රසාක්. රසාක් තමන්ගේ පළවෙනි ලකුණු 50 ලබා ගන්නේ තමන් මුහුණ දෙන 142 වෙනි එක්දින තරගයේදී. වார்த்தාවේ දෙවෙනි තැන ඉන්නේ නව ශ්‍රී ලංකාවේ ඩැනියෙල් විටෝරි. විටෝරි තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයේ අන්තිම කාලයේ ප්‍රතිකරුවෙක් විදිහට වැඩ පෙන්නපු විටෝරි තමන්ගේ පළවෙනි එක්දින අර්ධ ශතකය ලබා ගන්නේ තමන් මුහුණ දෙන 148 වෙනි එක්දින තරගයේදී. මේ සුවිශේෂී වார்த்தාවේ පළවෙනි තැන ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන්වරියව ක්‍රීඩක චමින්ද වාස්. පන්දුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම දුන්න වාස් පිටින් තමන්ට පුළුවන් හැම වෙලාවෙම කණ්ඩායමට අවශ්‍ය දේ දීලා තියෙනවා. වාස් තමන්ගේ පළවෙනි අර්ධ ශතකය ලබා ගන්නේ තමන්ගේ 157 වෙනි තරගයේ. මේක තමයි පළවෙනි එක්දින අර්ධ ශතකයට වැඩිම තරග ප්‍රමාණයක් වැය කළ අවස්ථාව විදිහට වාර්තාගත වෙලා තියෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් පාට සුබ දවසක්.